සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සක්කානුකෝ භෝගෝතම ඉමස්මින්පි ධම්ම විනයේ ඒවමේව අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා පඤ්ඤාපේතුන්ති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, දැන් හැම දිනාම සූදානම් වන්නේ ධර්මශ්‍රවණය කරන්න. ප්‍රඥා රූපවාහිනී නාලිකාව ඔබ වෙත තිලින කරනු ලබන මේ පැයට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි ඔබ හැම දිනාම සැදී පැහැදී සිටින්නේ. අද මේ උතුම් ධර්ම දේශනාව මෙලෙසින් පටිගත කරනු ලබන්නේ අපගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වන අලව්ව පනාදණ්ඩ පැනසිහ සෙනසුන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ සිටයි. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා සැදැහැති දායකත්වයේ ලබා දී කටයුතු කරන්නේ අපේ විහාරස්ථානයේ ප්‍රධාන දායක මහත්මයෙක්ද වන කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනස්ත කොළඹ ශාසන සේවක සමිතියේ කෘත්‍යාධිකාරී පාලක මණ්ඩල සභිකයෙක් විදිහට කටයුතු කරනු ලබන HDDS සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් වන අපේ පින්වත් H ධර්මසිරිද සිල්වා මහත්මාගේ අදට යෙදෙන අප්‍රේල් මාසේ 4 වෙනිදාට යෙදෙන ජන්මදිනය නිමිති කරගෙන එතුමාට තුනුරුවන්ගේ ආශිර්වාදය සිත ශාන්තිය සලසා ගැනීමේ හෘදයාංගම බලාපොරොත්තුවෙන් HDDES සමූහ ව්‍යාපාරය ඩීලාස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම ඕරා හඳුන්කූරු ආයතනය කියන ආයතනයන්හි සභාපතිතුමන් වන පින්වත් ධර්මසිරිද සිල්වා මහත්මා සහ එම මැතිනිය වන කාන්තිද සිල්වා මහත්මනිය, එවාගේම කළමනාකාර අධ්‍යක්ෂක ගිහාන්ද සිල්වා මහත්මා සහ එම මහත්මනිය, අප්සරාද සිල්වා මහත්මනිය සහදු දරුවන්, අධ්‍යක්ෂ මෙවන්ද සිල්වා මහත්මා සහ එම මහත්මනිය, සඳිනිද සිල්වා මහත්මිය හා දූ දරුවන්, අධ්‍යක්ෂ ජීවන්ද සිල්වා මහත්මා සහ එම මහත්මනිය වන ජයත්‍රිද සිල්වා මහත්මිය හා දූදරුවන් ඇතුළු HDDA සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයේ පින්නතුන් එකතු වෙලයි අද මේ පින්කම, මේ ධර්ම දානමය කුසලය මෙලෙසින් සිද්ධ කරන්නේ. විශේෂයෙන් උපන්දින සිහිපත් කරන ධර්මසිරිද සිල්වා මහත්මාට තුනුරුවන්ගේ ආශිර්වාදය සිත ශාන්තිය සලසා දීමේ බලාපොරොත්තුවෙන්, එවාගේම මියගිය පරලෝ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට උතුම්
ධර්මදානෙන් ජනිත වන පුණ්‍ය කුසල් අනුමෝදන් වෙලා උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සුජීවත්ව සිටින දෙමාපියන්ටත් පවුලේ සියලු ඥාත හිත මිත්‍රාදීන්ටත් සියලුම සේවක සේවකාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ වන විට මුළු ලෝකම වෙලාගෙන ඇති කොවිඩ් වෛරස් උවදුරෙන් ලෝක සත්වයා නිදහස් වෙලා නිදුක්ව නිරෝගීව සුවපත්ව ජීවත් වීමේ භාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දේශයේ නිදහස වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ බලාපොරොත්තු පෙරදරි කරගෙන තමයි පින්නතුන් මේ ධර්ම දානයේ මේ කුසලය සිදු කරන්නේ. ඉතින් අද දවසේ අලව්ව පනාදණ්ඩ පැන සිහසෙන සුන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානි ස්වාමින් වහන්සේලාට සහ භාවනා කරන යෝගීන්ට උදේ දහවල් දානය පූජා කිරීමේ කටයුතුද ධර්මසිරි සිල්වා මහත්මා විසින්ම උපන්දිනයේ නිමිත්තෙන් සිදු කරනු ලබනවා. ඒ වගේම අපේ නාරද බෞද්ධ ධර්මායතනයේහි සිදු කරනු ලබන මේ දවස්වල කරගෙන යන මේ විහාර සංවර්ධන කාර්යයන් සඳහා සුවිශාල දායකත්වයක් ලබා දෙමින් එහි ඉදිකරන කුටියක් ඉදු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මිලියන 2.5ක පමණ වැය කරලා ඒ ලබා දීලා කටයුතු කරන බව අපි මේ වෙලාවේ කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම අපි එතුමා ගැන බොහොම සතුටටපත් වෙන තවත් හේතුවක් තමයි අපේ ගමේ සුවිශේෂ චරිතයක් ගමෙන් බිහි වෙච්ච ලෝකයේ ජයගත් ව්‍යවසායකයෙක් හැටියට ඉතින් එතුමා හඳුන්වන්න පුළුවන්. අපගේ ශාසනික කාර්යයන් සඳහා නිරන්තරයෙන්ම අතහිත දීලා කටයුතු කරන පින්වත් ධර්මසිරිද සිල්වා මහත්මාට අපි බොහෝම හෘදයාංගමව ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරන උතුම් තෙරුවන් ගුණ බල මහිමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා, එතුමා ආයුෂයෙන් වැඩේවා, වර්ණීන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා, අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරුදුටු අඳුරුසේ දුරුවේවා, තබන තබන පියවරක් පාසා, ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා, ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රේ සූවිසි මහගුණානුභාව බලය ආනුභාවේ ආශිර්වාදය පින්වත් ධර්මසිරිද සිල්වා මහත්මාගේ සීවි සම්මස් නහර ඇට ඇට මිදුළු දක්වා විනිවිද යමින් සර්වාරක්ෂාව සැලසේවා, එතුමාට සුබ උපන්දිනක් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද ධර්ම දේශනාව සඳහා මා ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ බුදු දහමෙහි ඉගැන්වෙන අනුපූර්ව ප්‍රතිපදාව කියන මාතෘකාව යටසේ දේශනයක්. බුදු දහමෙහි ඉගැන්වෙන අනුපූර්ව ප්‍රතිපදාව. මේ මාතෘකාව ඔස්සේ කරුණු කියන්නට මා යොදා ගන්නවා සූත්‍ර පිටකයෙන් සූත්‍ර දේශනාවක්, මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසකෙහි සඳහන් වෙන ගණක මොග්ගල්ලාන සූත්‍රය. ගණක කියලා කියන්නේ තනතුරක්. ගණක කියන්නේ ඉස්සර කාලේ ගණකාධිකාරීවරයා හඳුන්වන්න යොදපු වචනය. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට විවිධ වෘත්තිකයන් බණහන් ඇවිල්ලා තියෙනවා. විවිධ රැකිරක්ෂාවන් කරන අය, ඒ වගේම ජීවනෝපායන් සිද්ධ කරන අය ඇවිල්ලා තියෙනවා. ගෝවි මහත්තුරු ඇවිල්ලා තියෙනවා. හරක් එළුව බලා ගන්න අය ඇවිල්ලා තියෙනවා. වඩුවෝ ඇවිල්ලා තියෙනවා. වෙළෙන්දුව ඇවිල්ලා තියෙනවා. යුද බටයෝ ඇවිල්ලා තියෙනවා. ගුරුවරු ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දැන් මේ ඝනකාධිකාරිවරයුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂත්වයක් තියෙනවා. ඔය එක එක වෘත්තිකයන් ආවහම බුදුහාමුදුරුවෝ ඒ වෘත්තිකයන් සමග අදාළ වෘත්තියට අදාළ කාරණාවල් කතා කරලා තමයි ඒ අය ධර්මයට යොමු කරන්නේ. ගොවියෙක් ආවහම ගොවිතැන ගැන කතා කරලා ඒ හරහා ධර්මය කියලා දෙනවා.
වෙළෙන්දෙක්කාවහම වෙළඳාම ගැන කියලා ඒ හරහා ධර්මය ගැන කියලා දෙනවා. ඒ වගේ දැන් අශ්වය දමනය කරන කෙනෙක් ආවා කේසි කියලා අශ්වයන් ගැන දමනය කිරීම ගැන අහල විස්තර කරලා ඒ හරහා ධර්මය දේශනා කරනවා. අසුරේකාව පහරාද කියලා මුහුදේ ජීවත් වෙන්න කැමති කෙනෙක් මුහුද විස්තර යාගෙන් අහලා ඊට පස්සේ බුදුහාමර ඒ හරහා ධර්මය දේශනා කරනවා. දැන් සාමාන්‍ය අපි හැමෝම කැමති කාත් එක්ක හරි අපි දන්න විෂය කියන්න. එතකොට හිතට සතුටක් එනවා. අපි දන්න විෂය ගැන කතා කරනකොට සතුටක් ඇති වෙනවා. වෙන කවුරු හරි කෙනෙක් වුණත් අපේ දේවල් ගැන කතා කරනකොට අපිට සතුටුයිනේ. දැන් බලන්න ওই පිටරට ඉඳලා එන විදේශ නායකයෝ ඉන්නවනේ. ඒ කට්ටියට ගොඩක් වෙලාවට අපේ භාෂාව බෑ. හැබැයි අමාරුවෙන් හරි ඇවිල්ලා එහෙ ඉතින් තානාපති කාර්යාල හරහා හරි කොහොම හරි දැනගෙන අන්තර්ජාලයෙන් හරි දැනගෙන කතාව පටන් ගන්න කලින් ආයුබෝවන් සුබෝදෑසනක් වේවා කියලා කැඩි කැඩි හරි කියනකොට අර කැඩිච්ච භාෂාවෙන් හරි කියනකොට අපිට සතුටුයි. අන්න අහවලා සිංහලෙන් අපිට සුබ පැතුවා නේද? දැන් ඇමරිකාන් ජනාධිපති ජෝ බයිඩන් බැරි වෙලාවත් ඔන්න සිංහල අලුත් අවුරුද්දට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ට්විටර් පණිවිඩයක් එහෙම දාලා තිබ්බොත් ඕක කියවල අපිටත් හරි සතුටුයි. කොහොමද ඉතින් ඕක ලොකු වාර්තාවක්. ඇමරිකානු ජනාධිපති ශ්‍රී ලාංකිකයන්ට සිංහලෙන් සුබපතයි කියලා දැම්මම ඒක අපිට පොඩි ආකර්ෂණයක් එනවා. ඒක තමයි සාමාන්‍ය මනුස්ස ස්වභාවය. ඉතර අපි දන්න දෙයක් ගැන අහන්න දකින්න ලැබුණාම ඒක ලොකු සතුටක් එනවා. ඉතින් දැන් අශ්වය දමනය කරන කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ආව වෙලාවේ බුදුහාමුදුරුවෝ අශ්වය දමනය කරන විෂය ගැන ඇහුවාම එයා සතුටින් ඒක කතාවට බැස ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ සුහදත්වයේ ගොඩනගෙන ක්‍රමයක්. බුදුහාමුදුරුවෝ ළඟ තිබිච්ච ඉතාම විශේෂ ලක්ෂණ දෙකක් තිබිලා තියෙනවා. ඒ ලක්ෂණ දෙකට කියනවා පුබ්බ හාසි පුබ්බ භාසී කියලා. පුබ්බ හාසී කියන්නේ කවුරු හරිද බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවහම බුදුහාමුදුරුවෝ තමයි ඉස්සෙල්ලම හිනාවෙන්නේ. දැන් අසාමාන්‍යයෙන් නම් බුම්මගෙන ඉන්නවනේ. ඇයි ඔහොම ඉන්නේ කියලා නෑ. ඉතින් එයා හිනා වුණෙත් නෑ, මං හිනා වෙන්නෙත් නෑ එහෙඳ කියලා එහෙම කියන අය ඉන්නවා. මම මොනවට දෙයත් එක හිනා වෙන්නේ, අමාත් එක හිනා වුණාය කියලා. නමුත් බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තමන්ගේ සුහදත්වයේ පෙන්නන මෛත්‍රී සහගතව ඕන කෙනෙක් එක්ක මුණ ගැහුණාම හිනා වෙනවා. ඒක තමයි පුබ්බ හාසි කියන්නේ. ඊළඟට පුබ්බ භාසි හිනා වෙලා නිකන් ඉන්නේ නැහැ. ඉස්සෙල්ලා කතා කරනවා, කොහොමද සැපසනීප කොහොමද ඔය ආදී වශයෙන් විස්තර අහනවා. ඒකයි සම්මෝදනීයං කතං සාරාණීයං වේතිසාරිත්වා කියන්නේ. සම්මෝදනීය කතා, සතුටු වෙන කතා, සිහි කල යුතු කතා, ආගිය තොරතුරු කතා කරලා තමයි ඊට පස්සේ අදාළ ධර්මකාරණවලට බහින්න. ඒක බුදුහාමුදුරන්ගේ විශේෂ ලක්ෂණයක්. දැන් ඔය වටපිටාව හදාගත්තාම අර ශ්‍රාවකයා සහ දේශකයා අතර සුහදතාවයක් ගොඩනැගෙනවා. ඒ සුහදතාවය ලේසියෙන් තව කෙනෙකුට ඒ අදාළ ධර්මයේ කාවද්දන්න බෙහෙමින් උපකාර වෙනවා. නැත්නම් අර ශ්‍රාවකයොත් බයෙන් ඉන්නකොට ආගන්තුකයෝ විලාසයෙන් ඉන්නකොට අහගෙන ඉන්න අය පොඩි හිතේ චකිතයක් දෙගිඩියාවක් තියෙනවා. ඒ චකිතය දෙගිඩියාවම හිතේ උද්දච්ච කුක්කුච්ච ඇති කරන්න හේතුව. ඒ කියන්නේ හිත නොසන්සුන් වෙනවා. එහෙම නොසන්සුන් වුණාම කියන දේ හරියට ධාරණය කරගන්න හැකියාව නැති වෙනවා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් මනෝවිද්‍යාත්මකව ඒ කටයුතු වල පුහුණු කරලා තියෙනවද. ඉතින් මේ ගණක මොග්ගල්ලාන කියලා කියන්නේ ගණකාධිකාරිවරයෙක්නේ. ඉතින් එයා එක්ක කතා කරනකොට බුදුරජාණන් වහන්සේ එයාගේ හිත සතුටු වෙන විදිහට කතා කරලා ගණිත ශාස්ත්‍රානුකූල අනුපූර්ව ක්‍රමයක් ගැන එයා අහනකොට ඒට ගැළපෙන මේ ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ ඔන්න මතක තියාගන්න සැවැත් නුවර පූර්වාරාම. අපි දන්නවා සැවැත් නුවර කියලා කිව්වහම
ප්‍රධාන පන්සල් දෙකක් තිබිලා තියෙන සවැත්නුවර. ඒ තමයි අනේපිනි සිටුතුමා විසින් නිර්මාණය කරන ලද ජේතවනාරාමයයි පූර්වාරාමය. පූර්වාරාමයේ කවුද හැදුවේ? ඒ විශාකා මහෝපාසිකාව. විශාකා මහෝපාසිකාව පූර්වාරාමයේ තනවීමේ අපූර්ව කතාවක් තියෙනවා. ඒක ගොඩක් අය අහලා ඇති. නමුත් සිහිපත් කරන්නම් කෙටියෙන්. විශාකා මහෝපාසිකාවට තිබුණලු මේ ලෝකයේ කාන්තාවකට ඉතාම දුර්ලභව ලැබෙන ලේසියෙන් පහසුවෙන් ලැබෙන්නේ නැති ඉතාම වටිනා මහාර්ග පළඳනාවක්. ඒකට කියන්නේ මොකක් කියලාද? මේල පළඳනාව. ඒකට තව නමක් කියනවා මහා ලතා ප්‍රසාදිනී කියලා. මේල පළඳනාව කෝටි ගාණක් වටිනවා. මේල පළඳනාවක් කාන්තාවකට උරුම වෙන්න සුවිශේෂ පින්කමක් කරලා තියෙනවා. මොකද්ද? ඒ තමයි අටපිරිකර පූජ කරලා තියෙනවා. සංසාරේ අටපිරිකර පූජ කරපු එක්කෙනෙකුට කර්ම විපාක විදිහට ලැබෙන ප්‍රධාන දෙයක් තමයි මේල පළඳනවා. දැන් මේක අහුව දවසේ ඉඳලා පහුවෙන්දේ ඉඳලා පන්සල් වල අටපිරිකර පිරිහින්දන්නේ නේද? කෙසේ වෙතත් ඒ මේල පළඳනාව ලැබිලා ඒකත් කාලයක් පළඳලා ඒක විකුණලා සල්ලි අරගෙන පන්සලක් හදනවා. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. ඉතින් විශාකා මහෝපාසිකාවට ලැබිච්ච මේ මේල පළඳනාව එතුමිය සිරිතක් විදිහට කොහි ගියත් දාගෙන යනවා. හැබැයි බුදුන් වඳින්න එහෙම යනකොට මේක හරි බරයි. බරහින්ද මේ බෝධි පූජාවල් තියනකොට ඉතින් මල් පූජ කරන්න පහත් වෙන වඳින්න එහෙම වෙනවනේ. ඒතර මේක බර නිසා එතුමිය ගලවල තියෙනවා. එක දවසක් සවැත්නුවර ජේතවනාරාමයේ ආනන්ද බෝධිය ළඟ මේක ගලවල තියලා වන්දනා කළා. ඒ වන්දනා කරලා ගෙදර යනකොට මේක ගෙදර අරන් යන්න අමතක වුණා. ඉතින් ගෙදර ගියාට පස්සේ මතක් වෙලා සේවිකාවකට කියනවා අහවල් තැන මම මේල පළඳනාව තියලා ආවා. ඒක තියෙනවනම් එතනින් අරන් එන්න. බැරි වෙලාවත් ඒක කවුරු හරි අරන් තියලා තිබ්බොත් හාමුදුරු කෙනෙක් මං ඒක ආයි පළඳින්නේ නැහැ. ඒක විකුණලා සල්ලි අරගෙන මං පන්සලක් හදනවා කියලා හිතුවා. ඉතින් අර සේවිකාව ගිහිල්ලා බලනකොට විසාකාවගේ වාසනාවට හෝ අවාසනාවට හාමුදුරුවරුන්ගේ නම් මං හිතන්නේ වාසනාවට ආනන්ද හාමුදුරුව මේක අරන් තියලා තිබුණා. ඊට පස්සේ ඉතින් ඒක ආනන්ද හාමුදුරංගෙන් ඉල්ලගෙන නැවත ගිහිල්ලා දුන්නට පස්සේ එතුමිය ඒක පළඳුවේ නැහැ. ඒ පළඳනාව විකුණලා මුදල් කරලා ලබාගත් මුදලින් හදපු පන්සල තමයි පූර්වාරාම කියලා කියන්නේ. පූර්වාරාම කියලා කියන්නේ ඇයි? සවැත් නුවරට පූර්ව දිශාවෙන් නැගෙනහිර පැත්තෙන් තමයි මේක හදලා තියෙන්නේ. අන්න ඒ නිසා මේකට පුබ්බාරාමයේවත් පූර්වාරාමයේ කියන නම පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ පූර්වාරාමයේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක මේ ඝනක මොග්ගල්ලාන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. එහෙම මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා පැත්තකින් වාඩි වෙලා ඝනක මොග්ගල්ලාන කියනවා, ස්වාමීනි බුදුපියාණන් වහන්ස මේ පූර්වාරාම. පූර්වාරාමයට තව නමක් කියනවා. මොකද නම? මිගාර මාතු ප්‍රාසාදය කියලා. මිගාර මාතා කියන්නේ විශාකාවට කියන නම. ඉතින් ඒ මිගාර මාතු ප්‍රාසාදය කියන්නේ විශාකාව විසින් හදවපු මාලිගාව වගේ ප්‍රාසාදය වගේ පන්සල කියන එක. ඉතින් දැන් අද කාලේ වුණත් ඔය එක එක මිනිස්සු පන්සල් හදාගත්තා, මේ අයාලගේ එහෙම නම් දාගන්නවනේ. ඉතින් ඒ වගේ මේ කට්ටියත් එහෙම දාලා තියෙනවා. මේ මිගාර මාතු ප්‍රාසාදය අනුපිළිවෙලට හදපු එකක්. දැන් ඉස්සෙල්ලාම ෆවුන්ඩේෂන් තියෙනවා, ඊට පස්සේ කණු නග්ගලා, ඊට පස්සේ තට්ටු ඔයක උඩට ගිහිල්ලා බහලේ දක්වාම අනුපිළිවෙලින්නේ තියෙන්නේ. එතකොට ඒ මිගාර මාතු ප්‍රාසාදයට නගින්න පඩිපෙලක් තියෙනවා. ඒ පඩිපෙල ගත්තත් ඒකත් අනුපිළිවෙලින් තියෙන බිම් මට්ටමේ ඉඳලා උඩට යනකම්ම පඩි නගලේ යන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. එතකොට මෙන්න මේ මිගාර මාතු ප්‍රාසාදය අනුපිළිවෙලින් හිණිපෙත්ත දක්වාම මුදුනට යනකම් අනුපිළිවෙලින් සකස් කරලා තියෙනවා වගේ.
ඒවාගේම අපේ එක එක ශාස්ත්‍ර තියෙනවා. දැන් එයා කියන අපේ හින්දු ආගමට අනුව අපේ හින්දු ආගමේ අනුපිළිවෙල ක්‍රමයට ඉස්සෙල්ලාම පාඩම් ඉගෙන ගන්න ඕන දේවල් තියෙනවා. ඒව ඉගෙන ගත්තට පස්සේ තමයි ඊළඟ ගැඹුරු දේවල් ඉගෙන ගන්න ලැබෙන්නේ. ඒ වගේම ගණිතය, දැන් මෙයා ගණන්කාරයෙක්නේ, ගණකාධිකාරීනේ. ඒ නිසා යා කියන දැන් අපි ගණන් ඉගෙන ගන්නකොට ඉස්සෙල්ලාම 1000 2000 ඒව නෙවෙයි ඉගෙන ගන්නෙ. ඉස්සෙල්ලම ඉගෙන ගන්නෙ බිංදුවේ ඉඳලා ඊට පස්සේ 1 2 3 කියලා අනුපිළිවෙලින් තමයි ඔය ගණින් ඉගෙන ගන්න. එතකොට ඔන්න ඔය විදිහට වෙනත් ශිල්ප ශාස්ත්‍ර උනත් මතක් කළොත් ඒ හැම එකක්ම අනුපිළිවෙලින් තමයි ගැඹුරට යන්නේ. අන්නේ ඒ වගේ තථාගතයන් වහන්සේ මේ ශාසනය තුල ශ්‍රාවකයන් හික්මවීමේදී අනුපිළිවෙල ප්‍රතිපදාවක් අනුදැන වදාරනවද කියලා ඇහුවා. අනුපිළිවෙල ප්‍රතිපදාවට කියන්නේ අනුපුබ්බ පටිපදා කියලා. අනුපිළිවෙල ප්‍රතිපදාව. ඒ කියන්නේ එකින් එක ඉහළට යන විදිහට යන ප්‍රතිපත්තිමාලාවක් අනුදැන වදාරනවද කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන ඔව් ගණක මොග්ගල්ලාන මමත් මගේ ශිෂ්‍යයන්ට ශ්‍රාවකයන්ට අනුපිළිවෙල ප්‍රතිපදාවක් අනුදැන වදාරනවා කියලා. දැන් හිතන්න, දැන් අපි නම් උපතින්ම බෞද්ධයෝ නිසා ඒ ධම්මතාත බෞද්ධ වෙච්ච හින්දා අපිත් බෞද්ධ වෙලා අපි ඉතින් පුංචි කාලේ ඉඳලා පන්සල් යන්න පුරුදු වෙලා තියෙනවා, බුදුන් අඳින්න පුරුදු වෙලා තියෙනවා, ඊළඟට ඉඳලා හිටලා හරි සිල් සමාදන් වෙන්නත් පුරුදු වෙලා තියෙනවා. ඔය වගේ අපිට හුරු වෙච්ච සම්ප්‍රදායක් තියෙනවා. දැන් එහෙම හුරු වීමක් පුරුද්දක් නැති පිට රට කෙනෙක් වගේ, පිටස්තරයෙක් වගේ කෙනෙක් බුද්ධාගම ගැන අහලා විතරක් මෙන්න මෙහෙම ආගමක් දර්ශනයක් තියෙනවා කියලා ඒ දර්ශනය හොයාගෙන අපි හිතමු ලංකාවට ඇවිල්ලා අපි ගාවට ආවොත් අපි ඉතින් එයාට ඉස්සෙල්ලම කියන්න ඕන කොහොමද මේ ධර්මයේ ප්‍රැක්ටිස් එකේ කොතනින්ද පටන් ගන්න ඕන කියලා අපි හරියට දැනගෙන ඉන්න ඕන. එයාට කියන්න තියා අපි පුරුදු කරන්න හරි අපි දැනගෙන ඉන්න ඕන. සමහර අය බෞද්ධය වුණත් දන්නේ නැහැ දැන් බුද්ධාගමය බුද්ධ දර්ශනය තුල මම කොතනින්ද ආරම්භ කරන්න ඕන කියලා. ඒ නිසා සමහර අය මොකද කරන්නේ, ආරම්භ කරන්න ඕන තැන හරියට දන්නේ නැති නිසා හිතන හිතන තැන් වලින් ආරම්භ කරනවා. දැන් මම සරල උදාහරණයක් කිව්වොත්, දැන් අපේ ධර්මයේ තියෙනවා මූලික ක්‍රියාකාරකම් තුනක්. ඒ ක්‍රියාකාරකම් තුන තමයි දාන සීල භාවනා. දාන සීල භාවනා. එතකොට ඒක අපි පිළිගත්ත සාමාන්‍ය අපේ සංස්කෘතියත් එක්ක යන අනුපූර ප්‍රතිපදාවක් ඒක. ඒකට අපි කියන අනුපුබ්බ ක්‍රියා කියලා, ක්‍රියාකාරකම් තුන. දැන් මේක සමහර වෙලාවට බටහිර රටවල ඉන්න අය, ඇමරිකාව වගේ රටවල ඉන්න අය දන්නේ. ඒ නිසා ඒ අය දානය පුරුදු කරන්නේ. දැන් ඔය මම ඉඳලා තියෙනවා ඇමරිකාවේ වොෂින්ටන් බෞද්ධ විහාරයේම ගොඩක්කල්. ඉතින් මම දැකලා තියෙන ගොඩක් ඇමරිකන්ස්ලා එනවා. ඒ අය ඉන්නේ වැඩි හරියක් භාවනා කරන්න. වැඩි හරියක් භාවනා කරන්න ඉන්නේ. එතකොට මොනවා හරි හේතු නිසා ආතතියට ලක් වෙලා පීඩාකාරී මානසිකත්වයක් නැති වෙලා ඒ අය කොහොම හරි මානසික සුවේ පතාගෙන ඇවිල්ලා එයාල පටන් ගන්නෙ කොහොමද අරක රිවර්ස් කළා. එයාල පටන් ගන්නෙ භාවනා සීල දාන. භාවනා තමයි පටන් ගන්නෙ. දන් දෙන්නේ නැ ලේසිය. ඒ අය භාවනා කරන අය. ඉඳ පැය ගානක් භාවනා කළා, සමහරට පැය 4-5 භාවනා කළ ඉවරලා යන්තම් ඩොලර් එකක් විතර පින්ගැටියට දාලා යනවා. එහෙම තමයි මේ කට්ටියගේ හැටි. එතන අපි ලංකාවෙන් එන ලංකාවේ බෞද්ධයන්ගේ ස්වභාවය මොකද්ද? ඒ කට්ටිය භාවනාවට වැඩි නෑ. දන් දෙන්න කිව්වොත් ඕන තරම් රුසියෝ දන් දෙන්න හරි කැමති. හැබැයි සීල භාවනාවට වැඩි යන්නේ නෑ. ඉතින් කෙසේ වෙතත්
අපි තේරුම් ගන්න ඕන එක තමයි සීල භාවනාවට නොගියත් අනුපිළිවෙල තමයි දාන සීල භාවන. එතකොට මේ අනුපිළිවෙල හරියට තේරුම් ගත්තේ නැති කෙනා මොකද කරන්නේ? ගොඩක් වෙලාවට අර භාවනාවෙන් පටන් අරගෙන කලබලකාරීව ඉක්මනට විමුක්තිය හොයන්න හදනවා. එතකොට ඉක්මනට විමුක්තිය හොයාගන්න උත්සාහ කරලා තමන් හිතන තරමට හිත පතන තරමට තමන්ගේ වමනාවේ ඉක්මනට එක ලැබෙන්නේ නැති වුනහම අන්න මානසිකව කඩාවැටෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ අය අතහරිනවා, ධර්මයෙන්ම අතහරිනවා. දැන් මම ඉන්න පන්සල ගත්තොත් කොළඹ බෞද්ධ ආලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනයේ ගොඩාක් පිටරට ඉන්න හාමුදුරුවරු පිටරටින් ලංකාවට ඇවිල්ලා ඉන්න හාමුදුරුවරු එනවා. මොකද එහි මං ඉන්න පන්සලේම ඩෙන්මාර්ක් ජාතික ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා, අවුරුදු 40 ගාණක් ලංකාවේ හිටපු. ඉතින් උන්වහන්සේ ඒ හාමුදුරුවන්ට වීසා හදලා දෙන්න උදව් කරනවා. ඒ නිසා වීසා දික්කර ගැනීම සඳහා උන්වහන්සේගේ උදව් ගන්න මේ හාමුදුරුවරු කොළඹට ආවහම අපේ පන්සලේ තමයි ඉන්නේ. ඉතින් මා දැකලා තියෙනවා ගොඩක් අය සමහරු හරීම අන්තගාමී වෙලා තියෙනවා. මේ විදේශ රටවල් වලින් ඇවිල්ලා භාවනා කරන්න ආපහා එක්ස්ට්‍රීම්ස් වලට ගිහිල්ලා. සමහර අය මානසික ආබාධ වලින් පෙළෙනවා අන්තගාමීත්වය නිසාම. සමහර අය රෑතිස්සේ නිදාගන්නේ නැතුව මේ භාවනා විකෘති ඇති කරගෙන රෑතිස්සේ නිදාගන්නේ නැතුව ලයිට් දාගෙන දත් කූරුකකා එහා මෙහා ඇවිදිනවා. සමහර අය අන්තගාමීත්වය කොච්චරද කියනවනම් දානේ බෙදාගෙන ඉවරල පාත්‍රයට ඊට පස්සේ ලොකු පැන් කෝපයකින් වතුර අරගෙන පාත්‍රයට දාලා දිය කරලා ඉවරල පාත්‍රේ කටේ තියාගෙන බොනෝ. බලන්න එහෙම කරන්න පුළුවන්ද කියලා. සමහර ඒවා ඔය සිවුරේ සමහර අය සිවුරේ ඉඳගෙනම වෙනත් ආගමික ස්තෝත්‍ර කියවනවා. මම දැකලා තියෙනවා. මොකද මේ මනස විකෘති වෙලා කිසියම් ආසාවක් ඇති වෙලා ධර්මයට නැඹුරු වෙනවා. ගුරු උපදේශ නැතුව මොකද කරන්නේ? මහාන වෙලා ඇවිල්ලා ගුරු උපදේශ නැතුව තනියෙන් කැලෑවලට යනවා භාවනා කරන්න. තනියෙන් කැලෑවලට භාවනා කරන්න ගියාම භාවනා පිළිබඳව අත්දැකීම් මේ අයට සුලභ නැහැනේ. ඒ අත්දැකීම් ලැබන වෙලාවේදී ඒවට අදාළ උපදෙස් ලබා ගන්න බැරුණාම හිතෙන දෙයක් කරනවා. හිතන දෙයක් කරලා විකෘති වූ මානසිකත්වයන් නැති කරගන්නවා. අන්න බලන්න, එතකොට මේ භාවනාව කියලා කියන්නේ අපි ගත්තොත් මේ ක්‍රියාපටිපාටියේ තුන්වෙනි අවස්ථාවනේ. තුන්වෙනි එක පළවෙනියෙන් කරන්න ගියාම වෙන්නේ ගොඩක් වෙලාවට අවුල් කරගන්නවා. ඒ නිසා අන්න ඒ අනුපූර්ව ප්‍රතිපදාව මෙතෙන්දී ඉතාම වැදගත් වෙනවා. එතකොට දානයෙන් පමණක් පටන් ගන්න නවතින්නත් හොඳ නෑ, සීල භාවනාවට යන්න ඕන. හැබැයි භාවනාව තමයි අංක එක කියලා කවුරු හරි කෙනෙක් හිතලා ඒකෙන් පටන් ගත්තොත් එතනිනුත් වැඩ වරදිනවා. දැන් ගොඩක් අය අපේ සමාජයේ ඉන්නේ මොකද? බුද්ධ ආගම තියෙන්නේ මෙහෙ නෙවි ස්වාමීන් වහන්සේ බටහිර රටවල් වල බලන්නකෝ ඒ කට්ටිය භාවනා කරන හැටි ඔය ආදී වශයෙන් කියන අය අපිත් එක්කත් එහෙම කියන අය ඉන්නවා. ලංකාවේ මිනිසුන්ගේ කොහෙද බුද්ධ ආගමක් තියෙන්නේ බලන්නකෝ පෝලිමකට ගියාම ඉන්න සංවර කියලා බුද්ධ ආගම මනින්නේ පෝලිම් වලින් අනිත් වෙනි කතා බස් වලින් මනින තැනකුත් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් භාවනා කළ පමණින්ම හිතන්න එපා යා නිවැරදි මාර්ගයේ අනුපූර්ව ප්‍රතිපදාවේ ඉන්නවා කියලා. සමහර වෙලාවට භාවනාව තුළ නිසි පදනම නැහැ. ඒක හරියට ෆවුන්ඩේෂන් එකක් නැති බිල්ඩින් එකක් වගේ. කොයි වෙලාවෙ කඩාගෙන වැටෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන්ම මෙන්න මේ බෞද්ධෙක් වුණාම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු අනුපූර්ව ප්‍රතිපදාව අපි තේරුම් ගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපි කෙලෙස් නැති කර ගැනීම තුළින් නිවන සාක්ෂාත් කරගන්න වෑයම් කරන අය. අපි හැමෝම බෞද්ධයෝ විදිහට බලාපොරොත්තු වෙන්නේ නිවන් දකින්නනේ.
නිවන් දකීමෙන් මොකද්ද වෙන්නේ? නිවන් දකින්නම කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. හිත පිරිසිදු කරගන්න. නිවන් දකින්නවා කියලා කියන්නේ හිත පිරිසිදු කරගන්න. හිත පිරිසිදු කරගන්න ඕන ඇයි? හිත පිරිසිදු කරගන්න ඕන නිතරම හිත කිලිටි වෙන නිසා. මොනවයින්ද හිත කිලිටි වෙන්නේ? අකුසල් වලින්. අකුසල් සිතිවිලි වලින් හිත කිලිටි වෙනවා. එතකොට අකුසල් සිතිවිලි වලින් හිත කිලිටි කරගත්ත කෙනෙකුට නිවන ස්පර්ශ කරන්න, නිවන් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒ නිවන් දකින්න කැමති එක්කෙනා මොකද කරන්න ඕන? හිත පිරිසිදු කරගන්න අවශ්‍ය වැඩ කරන්න ඕන. හිත පිරිසිදු කරගන්න නම් වැඩ දෙකයි කරන්න තියෙන්නේ. මොකද වැඩ දෙක? ඒ තමයි සියලු ජාතියේ පව් වලින් නිදහස් වෙන්න ඕන. ඒකට කියන්නේ මොකක් කියලාද? සබ්බ පාපස අකරණං කියලා. අන්න සියලු ජාතියේ පව් වලින් නිදහස් වෙන්න ඕන. සියලු පව් කරන්න නැතුව ඉන්න ඕන. හිත පිරිසිදු කරගන්න. ඊට පස්සේ මොකද කරන්න ඕන? ඊට පස්සේ කරන්න ඕන කුසලස්ස උපසම්පදා. හිත පිරිසිදු කරගන්න තියෙන ඊළඟ ක්‍රමය තමයි කුසල් වඩන්න ඕන. ඔන්න ඔය දෙක විතරයි කරන්නේ. පව් නොකර ඉන්න ඕන, කුසල් වඩන්න ඕන. එතන පව් නොකර ඉන්න එක කියන එක අපි ගමුකෝ. දැන් අපි දන්නවා අපේ අතින් පව් සිද්ධ වෙන ක්‍රම තියෙනවා තුනක්. මොකද ක්‍රම තුන? ඒ තමයි සිතින් පව් වෙනවා, කයින් පව් වෙනවා, වචනින් පව් වෙනවා. දැන් මේ පව් තුනෙන් වඩාත්ම සමාජයට බලපාන්නේ මොකෙන් වෙන පව්ද? සමාජයට බලපාන්නේ කයිනුයි වචනයනුයි වෙන පව් නේද? අපි නරක දේවල් කියනවනම්, නරක දේවල් කරනවනම් ඒකත් උනම සමාජයට බලපාන. ඒ කියන්නේ අපි සත්තු මරනවනම්, හොරකම් කරනවනම්, කාමයේ වරදව හැසිරෙනවනම්, අරක්කු ඊළඟට අරක්කු සිගරට් බොනවනම්, ඊළඟට බොරු කියනවනම්, කේලම් කියනවනම්, පරුස වචන කියනවනම්, හිස් වචන කියනවනම්, අන්න ඒක සමාජයට බලපාන. එහෙනම් මොකද කරන්න ඕන? අන්න ඒ සමාජයට බලපාන ස්වභාවයේ යුක්ත පව් නවත්ත ගන්න ඕන. ඒ පව් නවත්ත ගන්න තියෙන ශික්ෂණ ක්‍රමය මොකද්ද? සීල නේද? සිල් සමාදන් වුණාම ඔන්න කයිනුයි වචනේනුයි වෙන පව් නවතිනවා. හරිද? හැබැයි ඒ කියන්නේ කයින් වචනින් වෙන පව් කියලා කියන්නේ තව විදිහකින් කියනවා නම් වීතික්කම කෙලෙස් නවතිනවා. වීතික්කම කියන්නේ හිතේ තියෙන කෙලෙස් එළියට දාන අවස්ථාවනේ. එළියට දාන්නේ කයින් වචනින්නේ. කයින් වචනින් එළියට දානකොට මේක පව් වෙනවා. ඒතර ඒ පව් නවත්ත ගන්න තියෙන ක්‍රමය තමයි සිල්, සීලය. එතන සීලයෙන් ඔන්න කයිනුයි වචනේනුයි වෙන පව නවත්ත ගන්නවා. ඊට පස්සේ කයින් වචනෙන් විතර නෙවෙයිනේ පව් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මොකෙන්ද වෙන්නේ? හිතිනුත් පව් සිද්ධ වෙනවනේ. කයින් වචනෙන් වෙනවට වැඩි පව් සිද්ධ වෙන්නේ හිතින්. ආ අන්නේ හිතින් වෙන පව් නවත්ත ගන්න මොකද කරන්න ඕන? හිතින් වෙන පව් නවත්ත ගන්න සමාධිය දියුණු කරන්න ඕන. කුසල සිතක හිත එකඟ කරගන්න ඕන. ඒ කියන්නේ අරමුණු පසුපසේ හිත ගමන් කරවලා, දුවවලා, අවුස්සලා ඇලෙන ගැටෙන ස්වභාවයන්ට යන්නේ නැතුව මනස එක කුසල අරමුණක හිත එකඟ කරගන්න ඕන. කුසල චිත්තසේ ඒකාගත සමාධි කියන්නේ එක. දැන් ඔන්න ඔය විදිහට කුසල සිතේ සිත එකඟ කරගන්නව නම්, සමාධියටපත් වෙනව නම් මොකද වෙන්නේ? හිතින් වෙන පවුත් නවතිනවා. දැන් ඔන්න ඒ අනුව බැලුවොත් එහෙම කෙනා සිල් සමාදන් වෙලා සමාධිය දියතුන් කරපු එක්කෙනා මොකද කරන්නේ? සබ්බ පාපසා කරන. සියලු ජාති පව් කරන්නේ. මොනවාද සීල ජාති පව්? සිතින් වෙන පව්, කයින් වෙන පව්, වචනින් වෙන පව්. ඔය සියලු ජාති පව් නොකර ඉන්න මොකද කරන්න ඕන? සිල් රකින්න ඕන, සමාධිය දියුණු කරගන්න. හරිද? ඊට පස්සේ දැන් හිත පිරිසිදු කරගන්න පව් නොකර හිටියාටම මදිනේ. තව එකක් තියෙනවා. මොකද්ද? කුසලස්ස උපසම්පදා. කුසල් වඩන්නත් ඕන. පව් නොකර හිටියටම මදි. දැන් සමහරු කියන මං හරි හොඳයි. ඇයි ඒ? මං සත්තු මරන්නේ නෑනේ. හොරකම් කරන්නේ නෑනේ. කාමේ වරද හැසිරෙන්නේ නෑනේ. අරක්කු සිගරට් බොන්නේ නෑනේ. බොරු කියන්නේ නෑනේ. කේලම් කියන්නේ නෑනේ. එහෙනම් මං හොඳයි කියලා.
ඇත්තටම හොඳයිද? එහෙම කරන්න නැති අය හොඳයිද? ඔබට හිතේ ඇත්තට හොඳයි කියලා. මට නම් එහෙම හිතෙන්නේ නැහැ. මට හිතෙන්නේ හොඳයි නෙවෙයි, නරක නෑ කියලා. එච්චරයි. නේද? සත්තු මරණ එක නරකයි. නරක දේ කරන්න නැති එක්කෙනා නරක නෑ. එච්චරයි. හොඳයි නෙවෙයි. එයා පව් නොකර ඉන්න හින්දා, පව් කියන්නේ නරකදේ, නරකදේ නොකර ඉන්න හින්දා නරක නෑ. එතකොට නරකදේ නොකල පමණින් හොඳ වෙන්නේ නෑ. හොඳ වෙන්න නම් මොකද කරන්න? හොඳ වෙන්න නම් කුසල් වඩන්න ඕන. නේද? කුසල් වඩන්නේ නැතුව හොඳ වෙන්න බෑ. දැන් අපේ සමාජයේ ඉන්න සමහරු මොකද්ද? නරක දේ කරන්නේ නැති හින්දා නරක නෑ. කුසලයේ වඩන්නේ නැති හින්දා හොඳත් නෑ. එහෙම අය හරියට පතෝල වගේ. ගුණත් නෑ අගුණත් නෑ. නේද? පතෝල යන්ට නිවන් දකින්න බෑ. එතකොට එහෙම පතෝලිය ලංකාවේ හරියට ඉන්නවා. මං ඉතින් කාටවත් කරදර කරන්න නැතුව මගේ පාඩුවේ ඉන්න ඕනේ කියලා නිකන් ඉන්න අය. එහෙම බෑ. ඒ නිසා මොකද කරන්න ඕන? නරකින් වලකින්නා සේම හොඳ පැත්ත දියුණු කරන්න ඕන. දැන් බලන්න සිල් සමාදන් වෙනකොට ඒ දෙකම වෙනවනේ. නේද? කොහොමද? පානාතිපාතා වේරමණී. ප්‍රාණඝාතයෙන් වලකිනවා. ඒක තමයි වේරමණී. ඒක නරකින් වලකිනවා. පව් කරන්නේ. ඊට පස්සේ සමාධියාමි කියලා කෑල්ලක් තියෙනවා. මොකද සමාධියාමි කෑල්ල? ඒ තමයි කැමැත්තෙන් වැළඳ ගන්න එක. මොකද්ද? නිහිත දඬෝ, නිහිත සත්තු, ලජ්ජී, දයාපන්නෝ, සබ්බපාන භූතේසු හිතානුකම්පේ විහෙරති. අන්න නිහිත දඬෝ, දඬු මුගුරු බහැර කරන්න ඕන. අවියාවිද බහැර කරන්න ඕන. පවට අකුසලයට ලැජ්ජා ඇති කර ගන්න ඕන. ලජ්ජී, දයාපන්නෝ, සියලු සතුන්ට දයාව දක්වන්න ඕන. සබ්බපාන භූතේසු හිතානුකම්පේ විහෙරති. සියලු සත්වයන් කෙරෙහි හිතාධ්‍යාසයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් කටයුතු කරන්න. අන්න ඒව වැඩි වෙනකොට ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා පව් කරන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ඒකෙන් සබ්බපාපසා කරනම් හරි. ඊට පස්සේ මොකද කරන්න ඕන? පව් නොකරාටම මදි මෛත්‍රී කරන්න ඕන, කරුණාව දක්වන්න ඕන, කුසල් සිතිවිලි වැඩි කරගන්න ඕන. ඒට සාපේක්ෂව දැන් ප්‍රාණඝාතයට ප්‍රතිවිරුද්ධ කුසල් සිතිවිලි තියෙනවා. ඒ තමයි කරුණාව, මෛත්‍රිය වගේ සිතිවිලි. අන්නේ හොඳ සිතිවිලි නිතර හිතේ දියුණු වෙනවනම් එතන තමයි කුසලස්ස උපසම්පදා වෙන්නේ. අන්න එහෙම කුසල් සිතිවිලි දියුණු වෙන තැන තමයි සචිත්ත පරියෝදපණං, හිත පිරිසිදු වෙන්නේ. එතකොට හිත පිරිසිදු කරගන්න පවෙන් වලකින්න ඕන වගේම කුසලෙහි යෙදෙන්න ඕන. දැන් අදින්නාදානා වේරමණී ගත්තොත්, අදින්නා දාන වේරමණී කියන අනුන් සතු නුදුන් දේ හොර හිතින් ගන්නෙ නෑ කියන එක. එතකොට වේරමණී කියන්නේ පවෙන් වලකින එක. මං හොර සිතින් ගන්නෙ, මට අයිති නැති දේවල් මං ගන්නෙ නෑනේ කියලා නිකන් ඉඳලා හරියන්නේ නෑ. සමහරු ඉන්නවා අනුන්ගේ දේවල් ගන්නෙ නෑ තමයි, හැබැයි තමන්ගේ දේවල් වලට කුණු ලෝභයි. එහෙමයි කොච්චර ඉන්නවද? නේද? හොරකම් කරන්නේ කාටවත් ලීසින් දෙන්නේ. එතකොට ලෝභය හිතේ පිරිලද? දැන් ලෝභය මුල් වෙලාම තමයි අවිද්‍යාවට පත් වෙලා, තමයි විෂම ලෝභයේ බවට පත් වෙලා තමයි හොරකම් කරන්නේ. එතකොට මේ විෂම ලෝභය නවත්ත ගන්න හොරකම් කරන එකෙන් වැළකීලා අදින්නාදානා වේරමණී කියලා. හැබැයි හොරකමින් වැළකුණාට තමන්ගේ දේවල් වලට හරීම කෑදරයි, හරීම මසුරුයි, හරියට ඇලෙනොයවයි. සමහර වෙන හොරකමින් වලකිනවා. හැබැයි ඇහෙන් දකින දකින රූපවල ඇලෙනවා, කනෙන් අහන අහන ශබ්දවල ඇලෙනවා, නායෙන් අහන නායට දැනෙන දැනෙන ගඳ සුවඳ ඇලෙනවා, නේ දිවට දැනෙන දැනෙන රසෙහි බැඳිනවා, කයට හැපෙන හැපෙන ස්පර්ශේ පහසෙහි බැඳෙනවා, සිතට එන සිතුවිලි හිතේ තියාගෙන අල්ලගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? හිත පිරිසිදු වෙයිද? නෑ. හිත කිලිටි වෙනවා. එහෙනම් අන්න ඔබ හොඳට තේරුම් ගන්න ඕන, හිත පිරිසිදු කරගන්න නම් මොකද කරන්න ඕන? පවෙන් වලකින්නත් ඕන, යහපතේ යෙදෙන්න, කුසලෙහි යෙදෙන්නත් ඕන. එතකොට අන්න ඒ ප්‍රතිපදාවට
අවශ්‍ය කරන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් දක්වලා තියෙනවා. දැන් ඕක තමයි හිත පිරිසිදු කර ගැනීම තමයි නිවන කියන්නේ. ඒ නිවන සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරන අනුපූර්ව ප්‍රතිපදාව මොකද්ද? පළවෙනි එක තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ අපි නিত্য සිල් විදිහට සමාදන් වෙන පන්සිල් තියෙනවනේ. ඊළඟට අටසිල්, දසසිල් ආදී වශයෙන් ඔය සික්ඛාපදං සමාදියාමි කිය අපි සමාදන් වෙන සිල් තියෙන අන්න ඒවට කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවරය කියලා. ඒතර ඒ එහෙම අපි සංවර වෙන්නේ නිවන ඉලක්ක කරගෙන. ඒකයි විශේෂත්වය. අපි සත්තු මරණයකින් වළකින්නේ සත්තු මැරුවාම අපායයයි කියන බයට නෙමෙයි. සත්තු මරනවා කියන ක්‍රියාව තුළ කෙලෙස් ඇවිස්සෙනවා. ඒ කෙලෙස් ඇවිස්සීම සමාධියට බාධාවක් කියලා දැනගෙන එහෙම කෙලෙස් අවුස ගත්තේ නැතුව ඉන්නවනම් සමාධිය පිහිටනවා හිතේ කියලා දැනගෙන අන්න සීලයට සීලය සමාධියට පාදක වෙන කාරණාවක් කියන අවබෝධයෙන් රකින්න සීලයක් වෙන්න ඕන. ඒක තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඒතර ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් කරන්නේ මොකද්ද? කයයි වචනේන වින වැරදි නවත්තනවා. පව් නවත්තනවා. සබ්බපාපසකරණං කියන එක ඔන්න ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තුල එක කොටසක් ඉවරයි. ඊට පස්සේ දැන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් කයනුයි වචනේනුයි වෙන වැරදි නවත්තනවා. සබ්බපාපසකරණං කියුවාම තව පවක් වෙන එකක් තියෙනවා. ඒ මොකද්ද? සිතින් වෙන පව් තියෙනවා. අන්න ඒක නවත්තන්න තව සීලයක් තියෙනවා. මොකද ඒ සීලය ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ කියලා කියනවා. ඒතකොට ඔන්න දැන් මේ අනුපිළිවෙල කියන්නේ මම. පළවෙනි ආරම්භක පියවර තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සමාදා වෙනවා. හරිද? එතකොට දෙවැනි එක ඉන්ද්‍රිය සංවර සීලය. දැන් මෙන්න බලන්න මේකේ තවත් විශේෂත්වයක් තියෙනවා. දැන් මේක ඕන ආගමිකයෙකුට පොදුයි. දැන් ඔබෙන් කවුරු හරි කිව්වොත් බුද්ධ ආගමේ තියෙන අනුපූර්ව ප්‍රතිපදාව කොහොමද, නිවන් දකින්න අවශ්‍ය ප්‍රතිපදාව කොහොමද කියලා කිව්වොත් ඔබ ඉස්සෙල්ලම කියයි එන්න යන්න බුදු පිළිමයක් ගාවට ගිහිලා නමස්කාරය කියන්න. නැත්තම් නමෝ තස් මං කිව්වට පස්සේ කියන්න කියලා නේද? නමෝ තස් භගවතු කියලා ඒක පුරුදු කරයි. මේ සුද්දෙකුට සමහර වෙලාවට එහෙම නැත්තම් මේ පිට කවුරු හරි දන්නේ නැති කෙනෙකුට ඊට පස්සේ බලහත්කාරයෙන්ම කියන්න ගියයි. මං කිව්වට පස්සේ කියන්න මොකද්ද? බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි. එහෙම තමයි තෙරුවන් සරණ යන්නේ. තෙරුවන් සරණ ගිහිල්ලා තමයි අපේ ආගමට අනුව මේ බෞද්ධයෙක් වෙන්න. ඔන්න ඔය විදිහට කියයි. දැන් මේ කවුද කියලා තියෙන්නේ? මේ බුදුහාමුදුරුම කියලා තියෙනවා. දැන් මෙතන නමස්කාරය කියන්න කියලාත් නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි කියන්නත් කියලා නැහැ. බලන්න කියලා තියෙන්නේ මොකද්ද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. දැන් පානාතිපාතා වේරමණී කියන එකට ආගම් ભેදයක් තියෙන්න ඕන නෑ. අපි මේක කියන්නේ නෑ අපේ ආගමට අනුව වැරදි කියලා එහෙම කියන්න පුළුවන්ද? බෑ. ඕනම ආගමක සත්වයන් ඝාතනය කිරීම පවක් හැටියට, නරක දෙයක් හැටියට පිළිගන්නවා. ඉතින් ඒක තමයි මේ පෙන්නන්නේ. අන්න බලන්න ඕන කෙනෙකුට පොදු, ඕන කෙනෙකුට මේ ධර්මයට ප්‍රවේශ වෙන්න පුළුවන් විදියටයි බුදුහාමුදුරු මේ අනුපූර්ව ප්‍රතිපදා හදලා තියෙන්නේ. ඊට පස්සේ දැන් හිතින් වෙන වැරදි වෙන්නේ කොහොමද? ඉන්ද්‍රියන් අසංවර වෙනකොට. හිතින් පව් කරන්න. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන් අසංවර වෙනකොට අන්න ඒ ඔස්සේ හිත කලබල වෙනවා. හිතේ ඔන්න ඇති වෙන අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි ආදී වැරදි සිතිවිලි ඇවිස්සලා හිතින් පව් කරනවා. ඉන්ද්‍රියන් අසංවර වෙනකොට. ඒ නිසා හිතින් වෙන පව් නවත්ත ගන්න මොකද කරන්න ඕන? අන්න ඉන්ද්‍රියන් සංවර කරගන්නවා. එතකොට දෙවනි පියවර තමයි ඉන්ද්‍රිය සංවර සීලය. පළවෙනි එක ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. දෙවනි එක ඉන්ද්‍රිය සංවර සීලය. දැන් ඉන්ද්‍රියන් සංවර කරගන්න එකට ආගම් ભેදයක් තියෙන. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මගේ මෙච්චර කාලයක් උපතින්ම හදාගෙන ආපු, ලබාගෙන ආපු ආගමත් වෙනස් කරන්න වෙනවා මේකට කියලා. එහෙම පසුතැවීමක් තියෙද මේ තුල? නැහැ. ඔබේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රයන් සංවර කරගන්න, ඒවාට පේන අරමුණු නිසා, ඒවට ගෝචර වෙන අරමුණු නිසා කෙලෙස් අවුස ගන්න යන්න එපා. ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න යන්න එපා. රාග, ද්වේෂ, මෝහ අවුස ගන්න එපා කියලා කිව්වා. ඒක
ආගමකට ඉන්සල් කරන මේ රිදවන ක්‍රියාවක්ද නැහැ. කිසි දෙයකින් රිදෙන්නේ නැහැ. මොකද රාගය, ද්වේෂය, මෝහය කියන එක ඕන තැනක නරකයි හොඳ නැහැ කියලා ඕන කෙනෙක් පිළිගන්නවා. මනෝවිද්‍යාත්මකව බැලුවත් ඒ විදිහට. ඊට පස්සේ ඔන්න ටිකක් අමාරු වැඩක් තියෙනවා. ඒකෙනුත් බලන්න, ඒකෙනුත් කරන්නේ හිත සංවර කරගන්න. මොකද්ද ඒ? අනුපූර්ව ප්‍රතිපදාවේ තවත් වැඩක් තියෙනවා. ඒ තමයි භෝජනේ මාත්‍රඥතාවය. අන්න ඒකත් උගන්වන බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ ඉන්දියානු සංස්කෘතියට හැඩ ගැහිච්ච මිනිස්සුන්ට නිසා තමයි මේක දාලා තියෙන්නේ. ඇයි ඒ ඉන්දියානු සම්ප්‍රදාය තුළ, හින්දු සම්ප්‍රදාය තුළ අද වුණත් ඔබ දකින්න පුළුවන් ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය වගේ රටවල්වල මිනිස්සු කන්න ගත්තහම කෑම සීමාවක් නැහැ. ලොකු පිඟන්වලට බෙදාගෙන හොදිත් දාලා කිරිත් දාලා අනාගෙන අතින් අරගෙන කන්නේ, අල්ලේ හැමතැනම ගාගෙන ඊට පස්සේ ඇඟිලි පවා ලෙව කාලා තමයි ඒ කට්ටිය කෑම නවත්තන්නේ. ඉතින් කාලේ ඉවර වෙලා මොකද කරන්නේ? කාපු උගුරට අරගෙන වාතය පිට කරලා බොහොම අප්‍රසන්න විදිහට තමයි ඉන්නේ. දැන් ඒ විදිහට අධික ආහාරය අනුභව කරන්න ගත්තහම මොකද වෙන්නේ? අන්න ශරීරයේ ඉක්මනින්ම තීන මිද්ද වෙනවා. කුසීතකම් වෙනවා. එතකොට ඒවා මුල් කරගෙන මේ මානසික අභ්‍යාසයන් කරන්න බෑ. ඒ මානසික අභ්‍යාසයන්ට ඒක බාධාවක් වෙනවා. ඒ නිසා අන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒ නිසා භෝජනේ මාත්‍රඥතාවේ මත්තඤ්ඤුතාච භත්තස්මින් කියලා පාලියෙන් අපි කියනවා. අන්න ඒකත් හොඳට දැනගන්න. මොකද මාත්‍රඥතාවය? පමණ දැනගෙන ආහාර අනුභව කන්න, තව බඩේ බත් පිඩු 4-5කට ඉඩ තියලා ආසාවක් තියෙනවා, බඩේ ඉඩක් තියෙනවා. එහෙම තියෙන බව දැනගෙන නවත්තන්න ඕන. ඇයි ඒ? දිරවන්නත් ඉඩක් ඕන. දැන් මේ ආහාර දිරවීම සඳහා උපකාර වෙනවා. දැන් ආහාරවල වැඩිම තියෙන පටවි ධාතුවනේ. ඉතින් ආහාර දිරවන්න ඕන තව ධාතු මොනවද? ආපෝ ධාතුවක් දාන්න ඕකට. ඊට පස්සේ වායෝ ධාතුවක් දාන්න ඕන. නේද? වාතය ගමන් කරන්නත් ඉඩ තියෙන්න ඕන. ඒ අතරේ තමයි මේව කැරකිලා ඇඹරිලා හරියට නියම විදිහට දිරවන්න අවශ්‍ය විදිහට සැකසෙන්නේ. එහෙම නැතුව දැන් මේක වොෂින් මැෂින් එක රෙදි දාන වගේ දාලා දාලා තද කරලා ඉවරලා ලණුවකුත් දිනුත් ගැට ගහන්න ගත්තොත් මොකද වෙන්නේ? මැෂින් එක වැඩ කරන්නේ නැහැ. අන්න ඒ වගේ ශරීරය අඩපණ වෙන්න පුළුවන් අධික ආහාරය අනුභව කිරීම. ඒ නිසා ඒකත් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. ඊළඟට තව එකක් තියෙනවා. දැන් ඔන්න තීන ආහාර අධික විදියට අනුභව කරන්නේ නැති නිසා තීන මිද්දේම අඩු කරගත්තනේ. ඊළඟට වීරයක් තියෙන්න ඕන. තීන මිද්දේ නෑ කියලා අද ඊට පස්සේ තීන මිද්දේ කොයි වෙලාවක හරි එන්නත් පුළුවන් කියලා දැනගෙන වීරය කරන. ඒ වීරය කියන එකට දාලා තියෙන වචනේ තමයි ජාගරියානු යෝගය. අන්න ජාගරියානු යෝගය. ජාගරියානු යෝගය කියන්නේ මොකද්ද? නිදිවරා සිහිය ඇතිව වාසය කරන. ඒ කියන්නේ නිතර නිදා ගන්න, නිින්දට හුරුවන්නේ යන්නේ නැතුව ජීවත් වෙන්න තියෙන කාලයෙන් කයට මනසට විවේකය අවශ්‍ය වෙන ප්‍රමාණයට නිින්ද ලබාගෙන ඉතිරි කාල සීමාව නොනිඳා සිහියතිව වාසය කරන්න. හැබැයි දැන් සමහරු අද කාලේ ගත්තොත් ගොඩක් අය ජාගරියානුයෝගය හා සමාන දෙයක් කරනවා. ඒ කියන්නේ මොකද? ජාගරියානුයෝගය කියන්නේ නිදා ගන්න නැතුව ඉන්න එකම විතරක් නෙවෙයි, සිහියතුව ඉන්න එකනේ. හැබැයි දැන් කාලේ ගොඩක් අය නිදා ගන්න නැතුව ඉන්නවා, සිහිය කෙසේ වෙතත්. නේද? සමහර වෙලාවට ටීවී එක ඉස්සරහ රෑ 12:00 වෙනකන්, එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එක එක රෑ 12:00 විතර වෙනකන් ඔය ආදිවාසීන් ජාගරියානු යෝගී එක කොටසක් විතරයි. නොනිඳා ඉන්න එක වෙනවා. හැබැයි එහෙම වුණාට සිහිය කැලේ. ඉතින් ජාගරියානු යෝගී කියන්නේ මොකද්ද? නොනිඳා සිහියතිව වාසය කරන්න. එතකොට ඒ සඳහා භාවනාවක් කරන්න පුළුවන්, බණ පොතක් කියවන්න පුළුවන්, පිරිත් සූත්‍රයක් අහන්න පුළුවන්, බණක් අහන්න පුළුවන්, කුසලය වැඩෙන යම් කිසි ක්‍රියාවක් කරන එක තමයි මෙතෙන්දී අදහස් කරන්නේ. ඒතර තමන්ගේ ජීවිතයේ අකුසල් පිරෙන්නට තියෙන ඉඩ අවකාශ අහුරණ එක තමයි මේ ජාගරියානු යෝගිය තුලත් කරන්න.
ඊට පස්සේ ඔන්න ඔය කාරණා දෙකත් ආරක්ෂාවට තියාගෙන ඊළඟට මොකද්ද කරන්න ඕන දැන් ඔන්න හිතින් කයින් වචනයෙන් වෙන පව් සිද්ධ වෙන එක නැවැත්තුවනේ කොහොමද නැවැත්තුවේ ඉන්ද්‍රිය සංවර සීල ප්‍රාතිමෝක්ෂ සංවර සීලේනුයි ඉන්ද්‍රිය සංවර සීලේනුයි සිතින් කයින් වචනයෙන් වෙන පව් නැවැත්තුවා දැන් ඊට පස්සේ මොකද කරන්න ඕන කුසලය දියුණු කරගන්න ඕන කුසලස උපසම්පදා කියලා දැන් මේ නිවන් දකින්නවා කියන එක හිත පිරිසිදු කර ගැනීම කියන අදහසින් තමයි මේ කරුණ ටික කියන්නේ. එතන හිත පිරිසිදු කරගන්න මොකද කරන්න කුසලය වඩන්න ඕන. අන්නේ කුසලය වැඩි මේ ප්‍රධානම දෙයක් තමයි මොකද්ද? සති සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤය. සති කියලා කියන්නේ සිහිය සම්පජඤ්ඤය කියන්නේ නුවණ. එතකොට අපේ සෑම ක්‍රියාකාරකමක්ම අපි සති සම්පජඤ්ඤය මුල් කරගෙන කරන්න පුරුදු වෙන්න ඕන. ඒකත් මේ අනුපිළ පූර්ව ප්‍රතිපදාවේ එක අංගයක්. එතකොට ඔන්න දැන් අපි දාන්න අපිට ප්‍රධාන ඉරියව් හතරක් තියෙනවා. තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා කියලා. හිටගෙන ඉන්න එක, ඇවිදින එක, ඊළඟට වාඩි වෙලා ඉන්න එක සහ හාන්සි වෙලා නිදාගන්නේ නැතුව නිින්ද යනකම් හාන්සි වෙලා ඉන්නවා ඉරියව්ව. ඒ සතර ඉරියව්වෙන් ඉන්නකොටම සිහිය තියෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි. අනිත් හැම අවස්ථාවකදීම සතිය තියෙන්න ඕන. කොහොමද ඒක කියන්නේ? ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. ඉස්සරහාට යනකොට ඉස්සරහාට යනවා කියන සිහිය තියෙනවා. ආපස්සට එනකොට ආපස්සට එනවා කියන සිහිය තියෙන්න ඕන. ආලෝකිතේ විලෝකිතේ කෙලින් බලනකොට වටපිට බලනකොට බලනවා කියන සිහිය තියෙන්න ඕන. සම්මිංජිතේ පසාරිතේ අත්පා දිගාරිනකොට හකුලනකොට සිහිය තියෙන්න ඕන. අසිතේ පීතේ කායිතේ සායිතේ ආදි වශයෙන් සඳහන් කරනකොට කනකොට බොනකොට ඊළඟට මලමූත්‍ර කරනකොට පවා සිහිය තියෙන්න ඕන. සම්පජානකාරී හොතේ. එතකොට සිහිය විතරක් නෙවෙයි තෙන්ට තියෙන්න ඕන නුවණ. කනකොටත් ඒක තියෙනවා. කනකොට සිහිය තියෙන්නත් ඕන නුවණ තියෙන්නත් ඕන. ඇයි ඒ? කනකොට කෙලිස් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා කනකොට කනවා කියන සිහිය තියෙනවා. දැන් ගොඩාක් අය කන්න යන්නේ කොහමද? කෑම බිඟාන බෙදාගෙන ගිහිල්ලා වාඩි වෙන ටීවී එක ඉස්සරහ. නේද? ටීවී එක බලබලා කනවා ඊට පස්සේ පිඟානේ කෑම ඉවරයි ඒ උනාට අත කටගාවට යනවා කෑම නැතුව. මොකද සිහිය තියෙන ටීවී එකේ. එතකොට අන්න මම දැන් මේ එළවලු එක මේ කෑම මිශ්‍ර කරගෙන කනවා කියන සිහිය තමන්ට තියෙනවා. ඒක තමන් දෛනික ජීවිත පුරුදු කරන්න ඕන. ඒ වගේම නුවණ තියෙන්න ඕන. මේ කෑම නිසා රස තණ්හාවක් ඇති වෙනවද? එහෙම නැත්නම් මේක නිසා රස පටිඝයක් ඇති වෙනවද? මේ මං කන්නේ කේන්දියෙන්ද? මේකට ගිජු වෙලාද? එහෙම නැත්නම් මානෙය ඇති කරගෙන අපිට විතරයි මෙහෙම කෑම කන්න හම්බ වෙන්නේ කියලා මානයක් ඇති වෙනවද? ඒ ඔක්කොම බලන්න ඕන. බලලා කෙලෙස් ඇති වෙනවා නම් ඇති උසනින් ඒක නවත්ත ගන්න ඕන. නැති වෙනවා නම් ආහාරයේ පටික්කුල සංඥාව පුරුදු කරගෙන ආහාරය අනුභව කරනවා. අන්න එතකොට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. කෙලෙස් ඇති වෙන්නේ නැහැ විතරක් නෙවෙයි ආහාරයේ පටික්කුල සංඥාව කියන්නේ කුසලයේ වැඩෙනවා. එතකොට බලන්න සති සම්පජඤ්ඤයෙන් අපි කරන්නේ මොකද්ද? සිහිය නුවණ පාවිච්චි කරලා අකුසලය පළවා හරින වගේම කුසලය වැඩි කරගන්න. ඒක තමයි කුසලස උපසම්පදා. කුසල් වඩන්න තියෙන ප්‍රධානම උපකාර ධර්මය තමයි සති සම්පජඤ්ඤයෙන් වාසය කරන්නේ. ඔන්නොහොම සිහිය නුවණ පාවිච්චි කරලා වැඩ කරනකොට මොකද වෙන්නේ? අරමුණු පස්සේ හිත දුවන්නේ නැහැ. පංච නීවරණ ධර්ම ඇවිස්සෙන්න දෙන්නේ නැහැ. එතකොට හැම අරමුණක්ම සිහියෙන් නුවණින් පරිහරණය කරනකොට පංච නීවරණ ධර්ම තුනී වෙල යනවා, යට වෙලා යනවා. පංච නීවරණ ධර්ම යට වෙලා යන එකට කියන්නේ මොකද්ද? සමාධිය. අන්න එතකොට සති සම්පජඤ්ඤයෙන් පස්සේ අපි මොකද දියුණු කරගන්න ඕන? සමාධිය. සති සම්පජඤ්ඤය හරියට පුරුදු වෙනවා නම් යාට සමාධිය වැඩෙනවා. සමාධිය කියලා කියන්නේ මොකද්ද? කුසල් සිතිවිලි වල ඇතිවන මානසික ඒකාග්‍රතාවය. කුසල චිත්තස්සේ ඒකාග්‍රතාව සමාධි. ඔන්න ඔය විදිහට සමාධිය වැඩෙනකොට තමයි අපට අපි කරන සෑම ක්‍රියාකාරීත්වයක් පිළිබඳවම විදර්ශනා නුවණක් ඇති කරගන්න පුළුවන්. දැන් අපේ හිත දැන්
දුවන්නේ නැහනේ අරමුණු පස්සේ දුවන්නේ නැහනේ අපිට ඕන ඕන විදිහට ඒක අරමුණක හිත නවත්ත ගන්න පුළුවන් දැන් උදාහරණයක් ගත්තොත් ඇහෙන් රූපයක් දැක්කහම මේ සමාධිය වඩලා තියෙන කෙනෙකුට ඒ ඒ රූපය දැකීම නැමැති ක්‍රියාවලිය තුල හිත නවත්තන්න පුළුවන් නවත්තල මොකද කරන්නේ මොකද්ද දැන් මේ රූපය බැලීමෙන් උනේ කියලා විදර්ශනාවට හරවනවා කොහොමද ඔන්න ඇහෙන් රූපයක් දැක්කා ඒ රූපය දැක්ක කියලා කියන්නේ බාහිරව රූපයක් තිබ්බා ඒ රූපය ඇහැට පෙනුණ ඇහැ ඇසුරෙහි චක්කු විඥානේ තිබුණා ඒ තුනම එකතු වීම තමයි චක්කු සම්පස්සේ කියන්නේ ඒ තුල චක්කු සම්පස්සේ ජා වේදනාව හටගත්තා ඒ වේදනාව නිසා තණ්හාව තිබුණා මේ තණ්හාව උපාදානය කරගන්න ගියොත් අන්තිමේදී මම සසරට වැටෙනවා කියලා දැනගෙන මොකද කරන්නේ ඔන්න ආපහු යනවා ඇහත් හේතු නිසා හටගත් එකක් ඒ නිසා ඇති වෙලා නැති වෙලා යන අනිත්‍යයි. ඇහැට පෙනෙච්ච රූපයත් හේතු නිසා ඇති වෙලා ඇති වෙච්ච එකක් ඇතිව නැතිව යන ඒ නිසා ඒකත් අනිත්‍යයි. ඊළඟට චක්කු විඥානයත් හේතු නිසා හටගත් එකක් ඇතිව නැතිව යන සුළු ඒකත් අනිත්‍යයි. ඔය විදිහට හැම එකක්ම හැ සම්බන්ධයෙන් අනිත් විදිහට බලනවා. බලනකොට අර වේදනාවද වේදනා මුල් කරගෙන හටගන්න රූප තණ්හාවද අනිත්‍යයි කියලා දකිනවා. එහෙම අනිත්‍යයි කියලා දකිනව නම් අන්න තණ්හාවෙන් උපාදානෙන් බැඳින්නේ නැහැ. අල්ලගන්නේ නැහැ. අවබෝධයෙන් අනිත්‍ය දැකලා ඉවර වෙලා අතහරිනවා. ඔන්න ඔය විදිහට අවබෝධයෙන් අරමුණු අතහරින්න යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් ඒ තැනැත්තාගේ හිතේ රාගය ඇති වෙන්නේ නැහැ. රාගානුසය ඇති වෙන්නේ නැහැ. පටිඝානුසය ඇති වෙන්නේ නැහැ. මානානුසය අවිජ්ජානුසය ඇති වෙන්නේ නැහැ. රාගය පටිගේ අවිජ්ජාව කියන මේ අනුසය කෙලෙසුනුත් ඇති වෙන්නේ නැත්තම් ඒවා තුනී වෙල ගිහිල්ලා හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. ඒක තමයි විපස්සනාව කියන්නේ. අන්න එතකොට සමත භාවනාව මුල් කරගෙන ඊට පස්සේ යන්නේ කොතනද විපස්සනාවට. එතකොට ඒ විදිහට විපස්සනාව වඩන කෙනාට තමයි කෙලෙසුන්ගෙන් හිත නිදහස් කරගෙන හිත පිරිසිදු කරගෙන නිවනින් සැනසෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔන්න අනුපූර්ව ප්‍රතිපදා. එතකොට දැන් මේ කාරණා ටික සරලව යලි මතක් කරොත් නිවන් දකින්න ඕන කෙනෙක් කරන්න ඕන ප්‍රධානම දේ තමයි හිත පිරිසිදු කරගන්න එක. හිත පිරිසිදු කරගන්න නම් කරන්න ඕන වැඩ කීයක් තියෙනවද? දෙකයි. මොකද්ද වැඩ දෙක? සියලු ජාතියේ පව් කරන්න නැතුව ඉන්න ඕන, කුසල් වඩන්න ඕන. ඊතර පව් වෙන ක්‍රම තුනක් තියෙනවා. සිතින් වෙනවා, කයින් වෙනවා, වචනයෙන් වෙනවා. කයින් වචනයෙන් වෙන වැරදි නවත්ත ගන්න පව් නවත්ත ගන්න ක්‍රමය තමයි සීලය කියලා කියන්නේ. සිතින් වෙන පව් නවත්ත ගන්න එකට තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ. කයින් වචනයෙන් වෙන වැරදි නවත්තන එකට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. එතකොට නිවන් මගේ පළවෙනි අනුපූර ප්‍රතිපදාව මොකද්ද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. දෙක, ඉන්ද්‍රිය සංවර සීලය. එතකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි ඉන්ද්‍රිය සංවර සීලයයි ආරක්ෂා කරන කෙනාට මොකද වෙන්නේ? හොඳට කයිනුයි වචනිනුයි සිතිනුයි වෙන පවු නවත්ත ගන්න පුළුවන්. පවු නැවැත්තුවර තාම කුසලයේ වැඩින්නේ නැහැ. කුසල වඩන්න නම් ඊට අවශ්‍ය කරන පසුබිම හදා ගන්න ඕන. ඒ පසුබිම හදා ගැනීමේදී අවශ්‍ය වාතාවරණය හදා ගන්න තුන්වෙනි පියවරක් විදිහට භෝජනී මාත්‍රඥතාවයේ තේරුම් ගන්න. තීන මිදියේ නැති කර ගැනීම අවශ්‍ය නිසා ඔන්න ප්‍රමාණවත් ආහාර අනුභව කිරීම සහ හතරවෙනි පියවර තමයි ජාගරියාන යෝගය. නිදි වර්ජිතව සිහි ඇතිව අරමුණු පරිහරණය කරන්න පුරුදු වෙනවා. ඔන්න ඔය විදිහට භෝජනේ මාත්‍රාඥතාවයයි ජාගරියාන යෝගයයි පුරුදු කරගෙන යද්දී කරන කියන සිතන සෑම ක්‍රියාවක්ම තුල පුරුදු කරන්න ඕන. මොකද්ද? සති සම්පජඤ්ඤය. සතිය සම්පජඤ්ඤය. ඒක තමයි පස්වෙනි අනුපූර ප්‍රතිපදාවේ පස්වෙනි අංගය. සති සම්පජාඤ්ඤය පුරුදු කරන කෙනාට සමාධිය වැඩෙනවා. සමාධිය දියුණු වෙච්ච එක්කෙනාට මොකද වෙන්නේ? විදර්ශනා නුවණ පහළ කරගන්න පුළුවන්කම ලැබෙනවා. සෑම අරමුණක්ම විපස්සනා කරන කෙනා අරමුණෙහි ඇතිවන තණ්හා උපාදාන නැති කරනවා. එතකොට ඒ අරමුණු මුල් කරගෙන තණ්හා උපාදාන නැති වෙනව නම් ඒ අරමුණ නිසා රාගයක් ඇති වෙන්නේ, පටිඝයක් ඇති වෙන්නේ, අවිද්‍යාවක් ඇති වෙන්නේ. එතකොට රාග, පටිග, අවිද්‍යා කියන සරලව කිය ලෝභ, ద్వේෂ, මෝහ කියන සිතිවිලි වලින් හිත නිදහස් වුණා නම් අන්න ඒක තමයි පිරිසිදු හිත වෙන්නේ. ඒ හිත නිදහස් කරගන්නට අවශ්‍ය වෙන විදිහට සති සම්පජාඤ්ඤයේ පුරුදු කරන එක, ඒ වගේම සමත භාවනාව වඩන එක, විපස්සනා වඩන එක තමයි කුසලස උපසම්පදා කියන්නේ.
කුසල් වඩනවා කියලා කියන්නේ. එහෙම කුසල් වැඩිම තුල මොකද වෙන්නේ? නිවනට සමීප වෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා ටික අනුපූර්ව ප්‍රතිපදා විදිහට කිව්වහම ගණක මොග්ගල් අහනවා. ඉතින් බුදුහාමුදුරුවනේ දැන් ඔබ වහන්සේක ඔය අනුපූර්ව ප්‍රතිපදා ඔය ශ්‍රාවකව අනුගමනය කරනවද කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මන් දන්නේ නැහැ ඉතින් මම මගේ වගකීම් විදිහට මං කියලා දෙනවා. මම පාර කියලා දෙන එක නෙවෙයි විතරයි. ඉතින් පාර අහගන්න අය දැනගන්න ඕන පාර යන්න. තුම්හිහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. ඔබ ඔබේ කාර්යභාරය කරන්න තථාගතවරු යනු මාර්ග උපදේශකයෝ පමණයි. පාර කියලා දෙන අය විතරයි. ඉතින් ඔන්න ඔය විදිහට පාර කියලා දීලා තියෙනවා. ඒ පාරේ යන එක ඔවුන්ගේ වගකීමයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් සමහරු මේ පාර අහගෙන කනුගමනය කරන සමහරු අනුගමනය කරන්නේ නැහැ. ඉතින් මගේ වගකීම මගේ යුතුකම එයමයි කියලා කිව්වා. ඉතින් ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ විමසනවා මං පාර කියලා දීලා තියෙද්දිත් පාරේ නොයනවාට මා වග කිව යුතුද? නැහැ. එහෙම වග කියන්න ඕන නැහැ. ඉතින් අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු ඉෂ්ට කර දීම ශ්‍රාවකයන් විදිහට අපිත් වගකීමක් වෙනවා. ඉතින් අද කාලේ ගොඩක් අය මොකද කරන්නේ? ඔන්න ඔය බුදුහාමුදුරුව කියලා දීපු පාර අහගන්නවා. පාර අහගෙන ඉවර වෙලා මොකද කරන්නේ? පාරට වැඳ වැඳ ඉන්නවා. පාර යන්නේ නැහැ. පාරට වැඳ වැඳ ඉන්නවා. මා කොහොමද වඳින්නේ? ඔන්න කියනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට මාගේ නමස්කාරය වේවා, ඉන්ද්‍රිය සංවර සීලයට මාගේ නමස්කාරය වේවා, ඊට පස්සේ ජාගරියානු යෝගයට මාගේ නමස්කාරය වේවා, ඔයාදී වශයෙන් නේ ආහාරයේ මාත්‍රාඥතාවයට මාගේ නමස්කාරය වේවා, සති සම්පජඤ්ඤයට නමස්කාරය වේවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමස්කාරය වේවා, විපස්සනාවට නමස්කාර වේවා කිය කිය වැඳ වැඳ ඉඳලා හරියන්නේ. ඒ මග ගීපු ආර්ය මහා සංඝරත්නයට නමස්කාර වේවා, ඒ මග කියලා දුන්න බුදුහාමුදුරන්ට නමස්කාර වේවා කිය කිය වැඳ වැඳ ඉන්න. හැබැයි පාර යන්නේ. එතකොට ඒක නෙවෙයි පාර අහගත්ත කෙනෙකුගේ පරම වගකීම වෙන්නේ. පාර අහගත්ත කෙනාගේ වගකීම ඒ පාර ගිහිලා අදාළ ඉලක්කයට ලං වෙන එක. ඉතින් අන්න ඒ අනුපූර ප්‍රතිපදා බොහොම ලස්සනට ඕනම ආගමිකයෙකුට මේ ධර්මයට පිවිසෙන්නට පුළුවන් වෙන විදිහට බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. එමග අනුගමනය කිරීම අපේ වගකීම. ඒ අනුගමනය කළොත් ඔබට සියලු ජාතියේ පවෙන් නිදහස් වෙන්න පුළුවන්, කුසලයේ වඩන්න පුළුවන්, හිත පිරිසිදු කරගෙන නිවනින් සැනසෙන්න පුළුවන්. එලෙසින් කටයුතු කරන්න ඔබ හැම දිනාටම බුදු දහමෙහි ඉගැන්වෙන අනුපූර්ව ප්‍රතිපදාව නම් වූ මාතෘකාව යටතේ මජ්ඣිම නිකායේ ගණක මොග්ගල්ලාන සූත්‍රය ඇසුරෙන් සිදු කළ මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසේන් හැමතු උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ දරා කටයුතු කළේ HDDA සමූහ ව්‍යාපාරයේ ගරු සභාපති අපේ පින්වත් H ධර්මසිරිදු සිල්වා මහත්මයා සහ දූපුතුණේ කරාශි වෙලා අදට යෙදෙන ජන්මදිනය නිමිත්තෙන් එතුමාට තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීම තුළ පහළ කරගත් ධර්ම දානමය කුසල බලයෙන් විශේෂයෙන්ම අපේ ධර්මසිරි සිල්වා මහත්මාට නිදුක් නිරෝගී සුව චිරජීවනය වේවා, සුබ උපන්දිනක් වේවා කියලා අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමාට මෙවන් වටිනා මිනිසත් බවක ජන්මලාභය ලබා දෙන්නට පුරෝගාමීව කටයුතු කළ දයාබර දෙමාපියන් වහන්සේ, මහත්මණියගේ දෙමාපියන් ඇතුළු පරලෝසපත් සියලු ඥාතී හොඳ ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දෙනාගේම පරලෝසපත් ඥාතී හොඳ සුවපත් වෙත්වා කියලා අපි ඥාතීන්ට පින් දෙනවා. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරන පින්වතුන්ටත් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ සිද්ධ කරත්වා කියලා අපි දෙවියන්ටත් පින් දෙනවා. මේ උතුම් කුසල් වලින් හැමත මෙලව සුව වේවා, පරලොව සුව වේවා, හැකි තරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කියලා අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.
හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.